එතකොට ඩොක්ටර් ඒ පෙකණිය ඉදිරියට නෙරායීම සිද්ධ වෙන්නේ සිසේරියන් සැක්කමකින් හම්බුණු දරුවෙක්ටද සාමාන්‍ය? ඒක ඕන කෙනෙකුට වෙන්න. ඒක බබා ඇලීට ගත්ත විදිය අනුව බලපාන්නේ නැහැ. මොකද අපි දන්නවා පෙකණි වල සම්බන්ධ වෙලා තියෙන දෙන්නනේ. එතන පෙකණි වලදී නුලිනා දරුවගේ ඇඟට යන්න එතන පොඩි සිදුරක් ස්වභාවයෙන්ම අපි ඔක්කොම අරගෙන තමයි එළියට එන්නේ. ඒ සිදුර සමහරුන්ගේ පොඩ්ඩක් ඇයෙන කල් යනවා. සමහර සිදුර ලොකුයි. කොට එතනින් අර බඩ ඇතුලේ තියෙන චුට්ටක් ඉදිරියෙන් නෙරාම වෙනවා. ඒක ඕන දරුවෙක් වෙන්නේ. ඒක බබා එලීට ගත්ත මොන ඉදිරි කියන එක අදාළ වෙන්නේ නැහැ. අදාළ වෙන්නේ නැහැ. ලදරු වයසේ ඉඳලම උසයි බරයි නියමිතව පාත්වා ගන්න ඕනෙමද? එහෙම නොවුනොත් ඇති වෙන ප්‍රශ්නේ මොකද්ද? ඒක උසයි බරයි නියමිතව පාත්වා ගන්න ඕන. ඕන කියන හැබැයි පොඩි තේරුම් ගන්න අපි මිනිස් ශරීරයෙන් මේම හේවර අර ඉර ගහලා තිබ්බට අපේ චාට් එකේ ඉර දිගේම ඒ අර මැෂින් ප්‍රින්ටර් එකෙන් ගහපු ඉර වගේ හිටින්නේ නැහැ. ඒක අපි සාමාන්‍යයෙන් ඉහළ පානේ. දැති දැති වගේ තමයි අපි ලක්කාරය. එන අප පොඩක් බලන්න. නමුත් දල වශයෙන් අර ඒ තමන්ගේ තීරුව තුළ ගමන් කරනවා නම් මට 99% විශ්වාසයෙන් කියත හැකි කිසි ප්‍රශ්නයක් නැහැ. උසත් බර හිබ්බන්ගේ බර ගැන කිව්වේ. උස ගත්තොත් උසත් ඉරගේ වෝ වගේ යන්නේ සමහර කාලෙ පොඩි අඩුවක් වෙන පුනා උස සමහර කාලෙ පොඩි වර්ධන වෙක වෙනස් වෙන පුළුවන්. ඉතින් නමු අපි අර අදාළ තීරුව තුල තියාගන්න උත්සාහ කරනවා. මොකද බර ඔන් රෙඩි අඩු වෙන නම් ඇත්තට මේක මන්ද පෝෂණ තත්ත්වයක් නේ. බර ඔන් රෙඩි වැඩි වෙන නම් අධිපෝෂණ තත්ත්ව දෙක හොඳ නැහැ. මන්ද පෝෂණ විතරක් නෙමෙයි. උස අඩු වෙනවා නම් එන්නේ උස අඩු වෙනද සමහර කාලෙ කියන මාසෙකට පස්සේ සමහර උස වැඩි වෙන වේගයක් අඩු වෙන්න පුළුවන්. නම් උස එන්නේ නඩු උස වැඩි වෙන්නේ නැත්නම් උස හරිය දිගේ සමාන්තරව දල වශයෙන් තමන්ගේ තීරුව තුල යන්නේ විශේෂයෙන් බලපත් වැඩි අපි පොඩ්ඩක් වෛද්‍යර කම වෙන හොඳයි එන්නේ නෝ උස වැඩි වෙන මදි නම් බර නම් විශේෂයෙන් අසනීප වෙන පස්සේ අඩු වීම අපි දරුවන්ගේ දකිනවා. නමුත් අර මම කියෝ වගේ අඩු වීම වැඩි වීම ජීවිත කාලය තුර සිද්ධ වෙනවා. නමුත් අපි උත්සාහ කරනවා මේ දෙකම ඒ දරුවට අදාළ තීරය තුළ තියාගන්න. ඒකෙන් අදහස් වෙන්නේ හැමදරම කොළපාට තීරු ඉන්න ඕනේ කියලා. ඒකයි කියන්නේ. හැමෝම කොළපාට එහෙම අපි ඔක්කොම එකම අච්චු වෙන මිනිහ එක මඩල කියන මිනිහ. ඒක නිසා හැමෝම එකම තීරු යන්නේ නැහැ. ඉතින් සැකයක් තියෙනවා හැම සම වෛද්‍යරෙක් කම්මෙනුද ට්‍රේඩර් වෛද්‍යර පහදලාදී මෙයාට අදාළ තීරුව මේකයි. ආ ඒක දිග යනවා කලබල නොවී ඉන්න කියලා. එහෙම නැත්නම් මෙයා කලින් ගිල දෙන මේ තීරුව දැන් ඉරි කපාගෙන උඩට හොපල්ලට ගිහලා තියෙනවා. මෙන්න මෙච්ච දැන් මේක නිසා පොඩ්ඩක් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා කියලා බලන්න. ඒ මිසක් අපි හරියට මේ අර printer එකකින් ඉදිරියට ගිහුවා වගේ එහෙම දිහේ කියලා බලාපොරොත්තු වෙන හොඳ නැහැ. එතකොට ડોක්ටර් බර අඩු වෙනකොට බබා කන්නේ නැති වෙනකොට মালටි විටමින් එකක් දෙනවනේ. ඒක දෙන්න හොඳයිද? මෙහෙම යම් අවස්ථාවක් মালටි විටමින් එකක් දුන්නත් ගැටලුවක් නැහැ. විශේෂයෙන් අපි ආහාර රටවල් වෙනස් කරද්දී එහෙම අපිට සමහර අසනීප වලින් පස්සේ දරුවා කියාහාර රුචි අඩු වෙන්න පුළුවන්. අසනීපෙන් පස්සේ ඇඟට විටමින් ඩී වැඩිපුර ඕනේ වෙන්න පුළුවන්. ඒ දවස්වල කන්වලසන්ස් කියලා කියන අර අසනීප පස්සේ නැවත දරුවා හරි හරි ගැස්සෙන කාලෙදී එහෙම විටමින් ටිකක් දුන්න කියලා ගැටලුවක් නැහැ. නමුත් අපි වැදගත් දැන් දැනගන්න විටමින් වලට බර වැඩි වෙන්නේ නැහැ. විටමින් දෙන්නේ විටමින් ඌනතාවයක් ඇති කියන අනුමාන කරලා ඒ විටමින් ටික හරි මට්ටමට ගෙන්නන්න. අපි ඒකට ඕන අපි ගොඩක් දේවල් විටමින් නැත්නම් නැස් පෙනීමට හරි හමේ සෞඛ්‍යයට කීක විටමින් සහ ලබනවා මිනරල්ස් දෙකම අවශ්‍ය කරනවා. ඉතින් ඒවා ඒ මං කිව්ව වගේ අසනීප වලින් පස්සේ හැකියාවර එලාස්ටික් ආවට නැත්නම් අර ආපහු කැචප් වගේ වත මර්ධනයක් වීගෙන යන කාලෙදී ඒකකොට අපිට වැඩිපුර දේ විටමින් කයක් ඕන අවශ්‍යම පුළුවන්. එතකොට වෛද්‍යවරු සමහරවිට දැන් කියලා මේ විටමින් එක මාසයක් ගන්න දෙකක් ගන්න කියලා දෙනවා. ඒ ගැටලුවක් නෑ. නමුත් අපි මතක තියාගන්න ඕන මක්සත් කියෝගේ විටමින් දෙන්නේ බර වැඩි කරන්න නෙමෙයි. ලේ නෑන් අතර විවාහයක් වෙනව නම් ඒ ඊට කලින් කරන්න ඕන වෛද්‍ය පරීක්ෂණ මොනවද? එතකොට 100% ආරක්ෂිතයිද? ලේනයන් අතර තියෙන ප්‍රශ්න දෙන්නේ මෙහෙමයි. දැන් ලේනයන් අතර තියෙන විවාහවලදී අපි
අපිට 100% ආරක්ෂා වෙන පරීක්ෂණ කරන්න බෑ. මේ ලෝකේ අති විශාල දහස් ගාන ලක්ෂ ගණන් නෙමෙයි දවස් දහස් ගානක්වත් තියෙනවා ලෙඩ රෝග ජාන ඒ ජාන එකතු වෙලා හදන විශාල සංඛ්‍යාවක්. ඒ හැම එකම පරීක්ෂණ කරන්න ලෝකේ කිසිම රටක බෑ. නමුත් පොදුවේ ගත්තාම අපිට තැලසීමියා වාහකපත්‍ය තියෙන දැනගන්න පුළුවන් කාර්යයක්. ඒක ලේන ඇතුළත අපි දැන් කියන්නේ සෑම දෙනා විවාහයට කලින් කරගන්න කියලා. මුලතර අපි දැන් තැලසීමියාව මහා තැලසීමියා තියලා මේක හදෙන්න පුළුවන් නැද්ද කියලා. ඊට අමතරව ලොකු රෝගයක් කියලා අපි සාමාන්‍ය ලංකාවේ මන් දැනුවත් කරන්න අපිට එහෙම කරන්න විදියක් නැහැ. මොකද එහෙම කරන්න ඉවරෙකුත් නැහැ. ඒක අපිට අතිශය නමුත් අපි දැනගන්න ඕනේ නෑ ක්‍රයාද විවාහයක් සිද්ධ වෙනකොට දරුවන්ට කිසියම් ප්‍රශ්නයක් ඇතිවීමේ කිසියම් ප්‍රවණතාවයක් වෙන්න පුළුවන් කියලා. නමුත් මගේ මම කියන්නේ ඇත්තට මුලින්ම ඒ සඳහා ඇත්තම වියෝජි කෙනෙක් කියන්නේ නාරිහල්පස වෛද්‍යවරයෙක් හම්බෙලා හිටියනම් හොඳයි කියලා. මොකද අපි ළමා රෝග වෛද්‍යවරයෙක් අපිට ලේ නෑ අතර තියෙන උදාහරණ හැදෙන රෙඩ් රෝග ගත්තම දහස් ගාන. ඒ හැම එකටම අපිට කරන දෙක අනිදි ස්ක්‍රීන් කරන ස්ක්‍රීන් එක කරන අපි දන්නවා ඒ කියන්නේ අපි දන්න ස්ක්‍රීනින් කියලා කියන අපි අර කොවිඩ් කාලේ මතක ඇති කොවිඩ් ස්ක්‍රීනින් කරා වගේ හැදෙන ඒ වගේ ස්ටාෆ් එකේ හරි කවුරු හරි කන්ටැක්ට් වෙච්ච කට්ටිය හරි වගේ ඒ වගේ දැන් ඒ වගේ එහෙම කියලා පරීක්ෂණ දවස් ගන්න අපිට කරන්න බෑ. ඒ කියන්නේ හැම දෙයක්ම 100% ආරක්ෂා ලෝකේ කිසිම විරණටවත් නෑ. එනමුත් ළමයි විරණ පස්සේ ඒගොල්ලෝ හැමෝම ටෙස්ට් කරන සමයකදී දිනුනට වැඩි තියෙන ඒගොල්ලන්ට සමහර එහෙම බබෙක් හම්බුනහම බඩ ඇතුලින් දැද්දිම ඒගොල්ලන්ට හැමෝම පරීක්ෂණ කරලා ඒ දරුවා මොකක් හරි දරුවෝ ලෝකේ තත්ත්වයක් තියෙනවා කියලා දැනගන්න පුළුවන් සැකයක් තියෙනවා. සහ ඒගොල්ලෝ ඒගොල්ලෝ ග්ලැබෝෂන් සේම් කරන අවසර තියෙන තාක්කලදී ඒගොල්ලෝ ඉඳලා අපේ රටේ එහෙම දෙයක් නැහැ. ඒසල් ලේ නැහැ විවාහයට පොඩ්ඩක් ඒ රිස්ක් එක තියෙනවා කියලා දැනගෙන විවාහ වෙන්න ඕනේ. ඒ වගේ අපේ රටේ ඒ ඔබෂන් වල නීතිමය අවකාශයක් නැති බවත් අපි දැනගන්න ඕනේ. දැරසීම යන කරන්නේ හොඳයි. ඒ ඇරෙන්න අර තියෙන මහලෙල අතිවිශාල හැම එකටම ස්ක්‍රීන් කිරීමේ හැකියාවක් මේ රටේ නැහැ, සලෝකේවත් නැහැ. ඉතින් අපි දැනගන්නත් එහෙම ස්ක්‍රීන් කරා හොනක රෝයිලෙද හැදලා හම්බෙන් ඒ වගේ යාන දෙකක් එකතු වෙලා ළමයට හැදෙන්න පුළුවන් ඉතින්. ඕන තරම් ඉන්නවනේ. නැලේ නැහැ, හොලේ නැහැ නෝනා. ඉන්දියෝනට වලල නම් ළමයි පුදුනහම දැන් අපි තයිරොක්සින් වලට කරනවා වගේ යම් තවත් ටෙස්ට් බර ගන්න කරනවා ඒගොල්ලෝ. කියන්නේ දෙද කියන්නේ රට වල සුලබ දෙද ගොඩකට ටෙස්ට් කරන ඉදිච්ච එකම ස්ක්‍රීනින් ටෙස්ට් එක. අපි තාම ඉච්චර දියුන්නේ අපි අම්මෙන් මේවට කරනවා. නමුත් අර වගේ දේ ගොඩක් කරන්න තාම පාසුමක් අපේ රටේ නැහැ.